ඉංජිල් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සටන් වදින්න ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයේ දරන කොලඹ කිංග්ස් කණ්ඩායමත් කුසල් ජනිත් පෙරේරා නායකත්වයේ දරන කැන්ඩි ටාස්කර්ස් කණ්ඩායමත් කියන කණ්ඩායම් දෙක මේ තරගයේ මේ කණ්ඩායම් දෙක නියෝජනය කරන ක්‍රීඩකයෝ කවුද කියලා අනුමාන කරන එක පහසු නැහැ. තරගාවලියේ පළවෙනි තරගයට විදේශ ක්‍රීඩකයෝ 4 දෙනාම සෙල්ලම් කරනවා කියලා අපි අනුමාන කළොත් බ්‍රෙන්ඩන් ටේලර්, සොහිල් තන්වීර් අරුණම සංචිතයේ ඉන්න අනෙක් ක්‍රීඩකයෝ 4 සෙල්ලම් කරන්න ඕන. එහෙම වුණොත් මුනාෆ් පටේල්, ඉර්ෆාන් පතා, නවීන් උල් හක් කියන මදවික පන්දුවන් වගේම කඩුල් රකින රාහුල්ලා සෙල්ලම් කරන්න ඕන. හැබැයි විදේශ ක්‍රීඩකයෝ 4 දෙනාම සෙල්ලම් කරයිද කියන එක අපට අනුමාන කරන්න අමාරුයි. කණ්ඩායමේ ප්‍රතිකරුව විදිහට කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, අසීල ගුණරත්න අනිවාර්යයෙන්ම සෙල්ලම් කරයි. එහෙම වුණොත් තව ස්ථාන 4ක් ඉතිරි වෙනවා. දඟපන්දුවන් විදිහට සීකුගේ ප්‍රසන්නෙක්, දිල්රුවන් පෙරේරා සෙල්ලම් කරයි. ලසිත් ඇඹුල්දෙනිය වගේම කෙවින් කොත්තිගොඩ සංචිතයේ ඉන්න නිසා මේ ස්ථාන දෙකටත් සටනක් තියෙනවා. මෑත කාලයේ වැඩ පෙන්නපු තුන්ගිරව ක්‍රීඩක කමිදු මෙන්ඩිස් වගේම වේග පන්දුවන් ක්‍රීඩක නුවන් ප්‍රදීප් පළවෙනි තරගයට සෙල්ලම් කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඔය තමයි අනුමාන කරන්න පුළුවන් කණ්ඩායම. ඔය කතා කළ ක්‍රීඩකයන්ට අමතරව සංචිතයේ ඉන්න කවිෂ්ක අංජුල, චාමිකර ඉදිරිසිංහ, නිශාන්ත මදුෂ්ක, විශ්ව ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, පියුමාල් පෙරේරා එක්ක ලහිරු සමරකෝන්. මේ අතරින් ක්‍රීඩකයෝ කීප දෙනෙක් අපි අනුමාන කළ ක්‍රීඩකයන් වෙනුවට කණ්ඩායමට එන්නත් පුළුවන්. තරගාවලියේ පළවෙනි තරගයේ අනෙක් කණ්ඩායම තමයි කොළඹ කිංග්ස් කණ්ඩායම. මේ කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයෝ විදිහට ගොඩක් වෙලාවට තුන්ගිරව ක්‍රීඩකයන් රසල්, බෙල් ඩයිමන්ඩ්, ජෝන් එවන්ස් එක්ක ක්‍රයිස් අහමඩ් සෙල්ලම් කරයි. කොළඹ කණ්ඩායමේ ප්‍රබල ප්‍රතිකරණ තේරීම් විදිහට ඉන්න ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියංජන සෙල්ලම් කළොත් තවත් ඉතිරි වෙන්නේ ස්ථාන 4යි. මේ ස්ථාන 4ට ඉසුරු උදාන දුෂ්මන්ත චමීරේක, අමිල අපොන්සු ගොඩක් වෙලාවට සෙල්ලම් කරයි. ඉතිරි ස්ථානයට ධම්මික ප්‍රසාද් හරි, ජෙෆ්රි වැන්ඩර්සේ හරි සෙල්ලම් කරන්න වැඩි ඉඩක් තියෙනවා. ජෝන් එවන්ස්, බෙල් ඩයිමන්ඩ් දෙන්නම විදේශ ප්‍රතිකරුව විදිහට සෙල්ලම් කළේ නැතොත් මන්ප්‍රීට් ගෝනි වගේ ක්‍රීඩකයෙකුට කණ්ඩායමට එන්න අවස්ථාවක් තියෙනවා. එහෙමනම් ධම්මික ප්‍රසාද්ගේ තැන ලහිරු උදාර්ට ලැබෙන්නත් ඉඩ කඩක් තියෙනවා. මේ ක්‍රීඩකයන්ට අමතරව තරඟයට සෙල්ලම් කරන අවස්ථාව තියෙන සංචිතයේ ඉන්න ක්‍රීඩකයෝ තමයි තිලක්ෂද සිල්වා, කරීම් සාදික්, තරිඳු කෞෂල්, නවෝත් පර්ණවිතාන, කලන පෙරේරා, හිමේෂ් රත්නායක එක්ක ජෙෆ්රි වැන්ඩර්සේ. කණ්ඩායම් දෙකේ අනුමාන කරන ක්‍රීඩකයෝ එහෙට මෙහෙට වුණත් කණ්ඩායම් දෙක අතරේ තියුණු සටනක් නම් තියෙයි. අනුමාන කරන්න පුළුවන්ද පළවෙනි තරගයේ කවුරු ජයග්‍රහණය කරයිද කියලා? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.